අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පැවැත්වුණා. ඒ ජාතික ජනපල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වෙනුයි. අනෙක් හැම දේශපාලකටම තියෙන උවමනාව තමයි එයාට හැදින්න. චන්ද්‍රසේන පාර්ලිමේන්තුවට ගියා. මොකද උනේ? එයා හැදුනා. නැත්තම් කොහෙද චන්ද්‍රසේනට හෝටල් දාන්න සල්ලි? ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් යටතේ පළමු නඩු 10න් එකක් වැටෙන චන්ද්‍රසේන. අද කියලා. බඩු තියන හොඳේ. ඒවා ඔක්කොම චෙක්පත් එක්ක තියෙනවා. බර්ට් දිසානායකට මහමෙතිකම් බාර දුන්නේ මොකටද? පලාත හදන්න. හැබැයි කරේ මොකද්ද? පොකුණු පියා මතකද? පොකුණු වලින් ගහපු ගෙහිල්. ඒගොල්ලෝ හැදුනේ. තුමින් දිසානායකලා පාර්ලිමේන්තුව යන්න මොකටද? මෙහෙ හදන්න. හැබැයි හැදෙන්නේ ඒගොල්ලෝ. ලංකාවේ අපි එක ආණ්ඩුවක් හදමු පළමු වතාවට මොකද්ද? පාලකයා හැදෙන ආණ්ඩුව නෙවෙයි. පාලකයා මැදිහත් වෙලා ජනතාවත් රටත් හදන ආණ්ඩුවක්. ඒක තමයි ජාතික ජනබල වේගයේ ආණ්ඩුව. මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශේෂම ගත්තොත් අලි මිනිස් ගැටුමින් බඩපතල විදිහට වැට කනවා. අලි හිලව් වඳුරු දඬුළු වෙනු ඉත්තාව ඌරු මොනරු කැඳැත්තු මේ සියලුම සත්තු සහ ගොවි ජනතාව කරේ අද නොනවතින අරගලයක් පැන නැගිලා තියෙනවා. මේ කිසි දෙයකට මේ පාලකින්ට විසඳුමක් නැහැ. ඒ කුඹුරු ටික වේර ගන්න වතුර ගන්න සිද්ධ උනේ අඛණ්ඩව දින 18ක් අරගල කළා. මේක තමයි තත්ත්වය. මෝල් ගහින් පට්ට ගන්න ලැස්තිනවා වගේ වැඩක් තමයි මේ පාලකයන්ගේ මේව ඉල්ලනවා කියන්නේ. නියත වශයෙන්ම ජනාධිපතිවරණය එනවා ලබන අවුරුද්දේ ජනාධිපතිවරණය සඳහා සූදානම් වෙනකොට ඒගොල්ලෝ දැන් අපේක්ෂකයා තෝරමින් ඉන්නේ. ඒ අපේක්ෂකයා දැන් තෝරගන්නේ ඒගොල්ලෝ විවිධ මූණු දාලා බලනවා කවුද හොඳයිද කියලා. ඒ නිසා අපි රනිල්ලට රාජපක්ෂලාට කියනවා බලා මොන මූණ දාන්න හැදුවත් ඔය කොයි මූණට වඩා හොඳ මූණක් අපි දාලා තියෙනවා. ඔය කෝකටත් වඩා මේ තරඟේ නියත ලෙස දිනන ජනාධිපති අපේක්ෂකයා අනුර දිසානායක සහෝදරයා ජාතික ජනබල වේගෙන් දිනවන සටන පටන් අරගෙන තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.